හයලුවනේ කොහොමද ඉතින් ඔන්න අදත් මම ඔයගල්ලන්ට කනවා කියුට් රෙසිපි එකක්. ඉතින් අද මම ඔයාලට කනාවේ ඉන්දියන් රෙසිපි එකක්. ඔයාලත් එක try කරලා බලන්න ආස හේතුණා ඉතින්. මේකට කියන්නේ මසාලා පීනට්ස් කියලා. ඇත්තට මේ බයිට් පැකට් එක මේ මසාලා පීනට්ස් එක මම කඩේක තියනවා දැකලා කෑවට පස්සේ මට ආස හේතුණා මේක try කරන්න. මමත් මේ first time තමයි try කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේක හදන්නේ කියලා. ඒකම තමයි කියන්න ඕනි මම මේකට පාවිච්චි කරපු ingredients ඔක්කොම මගේ description box එකේ දාලා තියන්නම්. description box එක බැලුවොත් ඔයාලට පුළුවන් ingredients ටික එතනින් බලා ගන්න. ඉතින් මමත් first time තමයි try කරන්නේ. ඉතින් බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් අපි ඉක්මනට බලමු මේ ඉන්දියන් මසාලා පීනට්ස් එක කොහොමද හදන්නේ කියලා. ගෙම තමයි කියන්න ඕනේ මේක ඇත්තටම කිව්වොත් මමත් ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරේ හරිම රසයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක මේ අවුරුදු කාලෙට අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඇත්තට මේක මසාලා ඉන්දියන් මසාලා පීනට්ස් එක ඇත්තටම හොඳයි. ඔයා පාඩම් කරන කෙනෙක් නම් නිදිමත වෙලාවකට කම්මැලි වෙලාවකට එතකොට ඔයා නිකන් ඉන්න වෙලාවකට වුණත් ෆිල්ම් එකක් බලන වෙලාවකට වුණත් ඔයාට මේක ගොඩක් හොඳයි. මම ගොඩක් හොඳට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලට හදලා බලන්න. ඒ වගේම ඔයා අපේ මොටිවේෂන් චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට තව ගොඩාක් අලුත් සෙග්මන්ට් තියෙනවා ඔයාලට ඉන්ට්‍රඩියුස් කරන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඔයාලගේ ජීවිතේට ගොඩාක් උදව් වෙන චැනල් දෙකක් වේ ට්‍රූ ලව් විත් මනු බ්ලොග්. ඒ වගේම මට පුළුවන් මාව ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට්ස් කරගෙන යන්න. අද දවසේ මම හදපු මේ කියුට් රෙසිපි එකේ පුළුවන් තරම් මම හොයලා බලලා ඔයගොල්ලන්ට හොඳ උත්තර දෙන්නම්. ඒ වගේම තමයි ඔයා මේ රෙසිපි එක ට්‍රයි කරොත් වෙනද කියනවා වගේම අමතක කරන්න එපා ලස්සන ෆොටෝස් මගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට එවන්න. මම ගොඩාක් ආසයි ඔයගොල්ලෝ ඒව මාත් එක්ක ෂෙයා කරගන්නවා නම්. ඉතින් හරි එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. මම ජියා එක්ස්.